ब्लीचिंग आसादित वर्ट ऐति एकम विसंदुम नाइल हर्ब्स දැන් අපි අපේ සුන්දරත්වය අපේ රූපය තින සුන්දරත්වය වැඩි කර ගන්නට යනකොට අපි සියලු දෙනාම සැලකිල්ලක් දක්විය යුතු කරුණක් තියෙනවා. ඒ තමයි නිරෝගී පැහැපත්භාවය කියන කාරණාව. ඉතින් අයිෆාම ආයතනයේ මේ නිරෝගිමත් පැහැපත්භාවය පිළිබඳව අපිට හඳුන්වා දුන්නේ නයිව් හර්බ්ස් සරහා ඒ 2011 වසරේදී ඔබට මතක ඇති. ඉතින් ඒ නිසා නයිව් හර්බ්ස් නිෂ්පාදන පෙළ පිළිබඳව තවතරතුරු සමීප කරන්නට හේතුව අපි මේ කාල වේලාව ඇතුළත ඒ වුණ අපි මැදිරියට ආරාධනා කරලා තියෙනවා. ඇමරිකාවේ AUGP විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා තානාපතිනේ जैकी अपन सत्यवादा जैकी सुप्रद विद्यम गेटल गुडाकनी पलवीन गेटल गलीन बिंदु वेब प्रदेश नीलीना अतपत तमय मे विद्युत यमुखलती गेटल दम मस अटाक मगे ऑयली स्किन नाइव हर्ब्स टी ट्री फेस वाशक भावित करण ऑयली स्किन तिबिन डे सह नाइट क्रीम सामग नई फैन से गण ऑयल होंदटम कंट्रोल वेलालु पिंपल्स मार्क्स टिकाक ना यंतम तियनोलु टीट्री फेस टीट्री एक देन अवश्य नहने द केला हानवा एलो फेस सोचे कट मारु वेन्न द केला तया हानवा उदें उबगे स्किन ने को होंदटम ऑयली केला कीपुनिसा उब बाविता करन टिका हारी टी ट्री फेस वाश एक हुंदटम तेल सहित सामगट तीयने इतोट डे सह नाइट देखम फेयरनेस डे लोशन सह फेयरनेस नाइट क्रीम देखम उब बाविता करना ना ऑयली स्किन के लिए संधान में एक हरी नाइव फेयरनेस गत्तर कमाने है भाई मम्मा ना कि यानी सलाम नाइव रोज करने के लिए ऑयली स्किन ने कत्तिबत නමුත් ඔබ නයිෆ් යනස අරගෙන ඒක කමක් නැහැ මොකද ඔබට බ්ලීචින්ග් ආසාදනයක් නැති නිසා නමුත් දැන් ඔබ හිතනවා නම් ඔබගේ ඔයිල් කන්ට්‍රෝල් වෙලා මිශ්‍ර සමක් තියෙන්නේ කියලා එලෝ ෆේස් වොෂ් එකට ගියාට කමක් නැහැ එහෙම නැතුව කුරුලෑ ටික බැහැලා නිසා ඔබ T3 නවත්තන්න එපා ඔබට හොඳටම තෙල් සහිත සමක් නම් තාම තියෙන්නේ ඔබ T3 ෆේස් වොෂ් එක භාවිතා කළ යුතුයි නමුත් දැන් කැලලි විතර නම් තියෙන්නේ රාත්‍රී කාලයට නයිට් ක්‍රීම් එක වෙනුවට ඔබට පුළුවන් फेयरनेस बूस्ट एक टे अन्न मुकदे हम दे में कसरे मारु करान नेतु एकिंग एक टे गियोत तमें होंदे नेता हमटात दारा गन्ने बैरी वे नवा ये उक्को में कसरे चेंज करोत ये हिंदा फेयरनेस बूस्ट एक बाविता कराट कमान्ने कुरुल्ले से अल्लाक में बहला गिल्ला ना मे दें मेहम किये ना कोटा दें पहलन तीन आए एक मंट फेयरनेस बूस्ट एक बाविता कराने पा मुकदे कुरुल्ले पहलंग वाल टाइम एक ही हुए ना तो ब्लीचिंग आसादने वाले तीन ना पहलंग या वाले फेयरनेस बूस्ट एक दें मम्मा बाविता कराने अन्य पा आसादने ताम तीन आए मुकदे हिम का रोटिंग उबगे तब पीटा दान लगानी ना मुत एत्तर मत ये ने उबट ऑयली स्किन ने के कुरुल्ले ना ඔබ ෆෙයනස් බූස්ට් එක රාත්‍රි කාලයට භාවිතා කරාට කමන්නේ නැහැ. නයිෆ් ෆෙයනස් එක දිගටම කන්ටිනියු කරන්න. මොකද ඒට හේතුව අභ්‍යන්තරින් උත් ඔබට පෝෂණය ඕනේ නොමැකෙන පැල්ලම් අපි කියන ඒවට ස්කාස් කියලා. නමුත් ඒව මකන්න පුළුවන්. ඉතින් දීර්ඝ කාලීනව භාවිතා කරන්න. එතකොට යථා තත්ත්වයට හැම ගන්න පුළුවන්. කුසලි ස්නේහ මාධ්‍ය ප්‍රදේශ ඉඳලා තමයි මේ ගැටළු යොමු කරන්න චැකේ. මම වයිට්නින් එකක් ගෑවට මගේ මුහුණේ කිසිම ගෙඩියක් නැහැ. ඒ තර පිච්චිලා වගේ කළුවීම තියෙනවා. ඒක නිසා නයිව් රෝස් නැතිව නයිව් ෆෙයනස් සහ නයිව් හර්බ්ස් ෆෙයනස් ට්‍රීට්මන්ට් එකට යන්නද කියලා තමයි අය අහන්නේ. ඔව් දැන් වයිට්නින් එකක් භාවිතා කරලා මූණෙන් පිට දාලා නැත්තුව ගොඩක් අය ඉන්නවා කකුල් වලින් පිට දාලා පහුගිය මම හිතන්නේ සතිවල අපි පෙන්නවා කලව ප්‍රදේශයක් කිම් පිට දාපු පිරිමි කෙනෙක්ගේ කකුල් දෙකක් පෙන්නවා අපි. ඒ වගේම පපුව පිටේ බිබිලි දාපු අයව පෙන්නලා තියෙනවා. ඒ වගේම මූණෙන් විතරක් පිට දානවා කියලා නෑ. ඉකිලි ප්‍රදේශ වෙන්න පුළුවන්, කිහිලි ප්‍රදේශ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පතුලාවට රෑෂ් එකක් වගේ දාන්න පුළුවන් ආසාදන තත්ත්වේ. ඒ වගේ ගුණයකුත් විදිහට පිට දාන්න පුළුවන්. අපිට රූප රාමු දෙකක් තියෙනවා. මම හිතන අපි කාලෙකට ඉස්සෙල්ලත් ස්වර්ණ වහිනියේ මේ රූප රාමු පෙන්නවා අවසර ඇතිව. ඒට හේතුව ඇය පෙන්නන්නම කියලා කියලා තිබිච්ච කාන්තාවක් මේ අපේ සලෝන් එකට ඇවිල්ලා හැම චෙක් කරගත්තු ගනේ මෙයාගේ මූණෙන් ගොඩක් පිට දාලා නැහැ බොහොම ටිකයි නමුත් පපුව ප්‍රදේශයේ පිට ප්‍රදේශයේ හොඳටම රෑෂ් එකක් වගේ ආසාදනේ පිට දාලා තිනා ඇයට 100%ක්ම සුවයි දැන් ප්‍රතිකාර කරලා ඇලෝ ෆේස් වොෂ් ඇලෝ ජෙල් සහ නයිබ්‍රෝස් භාවිතා කරලා තිනා ඕගලන්ට පේනවා ඇති පපුව ප්‍රදේශයේ පැල්ලම් තියෙන ඉතින් පැල්ලම් ටික යවා ගන්න පුළුවන් ආසාදනය නැති වුණාට පස්සේ හොඳට මතක තියාගන්න ඇලෝ ෆේස් වොෂ් ඇලෝ ජෙල් සහ නයිබ්‍රෝස් පමණමයි වයිට්නින් භාවිතා කරලා තියෙනවා නම් ඔබ භාවිතා කරන්න ඕනේ දවසක් හරි භාවිතා කරලා තියෙනවා නම් ඒක මතක තියාගන්න ඒක ලේවල් වලට බහිනවා ගොඩාක් අය මේක පටලව ගන්නවා අපි කොච්චර උපදෙස් දුන්නත් මාව ඇවිල්ලා හමු වුණත් සලවන් එකේ දීර්ඝ දෙගින් දිගටම මාත් එක්ක ආගියු කරනවා නෑ අපි දවසයි ගෑවේ ඒකත් මාසෙකට ඉස්සෙල්ලා එහෙම නැත්නම් දවස් කීපයයි ගෑවේ ඒක මාසෙකට ඉස්සෙල්ලා දෙකකට ඉස්සෙල්ලා කියලා एक दवसा गैवत रसदी वगे दिबुनोत एक लेवल्ट बहिन्न तपर विसी एक एक लेवल्ट बेसट पास मुल्लू शरीर में एक गमं करना कवद हो पिट दान हिंदा चांस का गन्नेपा एलो फेस वॉश एलो जेल सहन आईब्रोस पमनमाई
භාවිතා කරන්න ඕනේ මාස කීපයක්. ඊට පස්සේ සුව වුණාට පස්සේ ඔබට මාරු වෙන්න පුළුවන් නයිෆෑනස් එකට නයිබ්‍රෝස් එක නවත්තන්න පුළුවන් අවශ්‍ය නම්. එහෙම නැත්නම් ඊට පස්සේ තව මාසයක් ගියාට පස්සේ ඔබට පුළුවන් ෆෑනස් බූස්ට් එකට රාත්‍රී කාලයට මාරු වෙන්න. නයිබ් හර්බ්ස් නිෂ්පාදන පෙළ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන කියා ගැනීමට මතක් කරන්නම් දුරකථන අංක දෙකක් තියෙනවා සඳහන් කරගන්න. 0771037097 0771037095 කියන දුරකථන අංක. ඒ වගේම තමයි ලිපිනේ සඳහන් කරන්නම් ආයු ෆාමය නියුට්‍රා පුදලික සමාගම නොම්බර 45 ශ්‍රී මහා විහාර පාර පානදුර කියන ලිපිනේ ඔස්සේ ඔබට සම්බන්ධ වෙන්නට හැකියාවක් තියෙනවා. ඊළඟට තියෙනවා අපිට කටුගස්තොට ප්‍රදේශයේ ඉඳලා දාර්ශේ පෙරේරා තමයි මේ ගැටලුව යොමු කරලා තියෙන්නේ. අනේ මිස් මේ කෝපි නිෂ්පාදන වලට නම් ලැජ්ජාවක් නැහැ. වයිට්නින් කැප්සියුල් වලින් රන්වන් පැහැයක් ලැබෙනවලු. ඒ වයිට්නින් කැප්සියුල් තියාගෙන කොමාරිකා ෆේස් වොෂ් එකක් ගැන දැන් කියන්නේ. නයිබ් හර්බ්ස් ඇලෝ ෆේස් වොෂ් එක ඖෂධයක් වගේ අපිට උපකාරී වුණ නිසා වෙන්නේ නැති. කරුණාකරලා අපේ ඇලෝ ෆේස් වොෂ් එක සමකල නොහැකි බව පහදා දෙන්නලු. අපේ ඇලෝ ෆේස් වොෂ් එක කියද්දි මට හරි ආදරයක් හිතෙනවා. මම හිතන්නේ දර්ශී නේද? දර්ශී මේ අපේ කියලා. අපේ ඇලෝ ෆේස් වොෂ් කියලා එහෙම ඒක අයිති කරන් වගේ ෆීලිං එකක් එනවා එහෙම කියද්දි. ඇත්තටම අපේ ෆේස් වොෂ් එක සමකල නොහැක කියන තැන තේරෙන්නේ අපේ එක ගැන කතා කරොත්නේ. දැන් අපේ ඇලෝ ෆේස් වොෂ් එක නිකම්ම නිකන් කොමාරිකා ෆේස් වොෂ් එකක් නෙමෙයි. කොමාරිකා මම හිතන්නේ හොඳටම හොඳයි කියන එක හැමෝම දන්නවා. හොඳ ඖෂධීය ගුණයක් තියෙන දෙයක්. නමුත් අපේ ඇලෝ ෆේස් වොෂ් එකේ මමත් කියන්නම් ඒ විදිහටම අපේ ඇලෝ ෆේස් වොෂ් එකේ කොමාරිකා පමණක් නෙමෙයි තියෙන්නේ. ඒකේ නොයෙකුත් අවශ්‍ය අත්‍යවශ්‍ය සංඝටක කීපයක් තියෙනවා. කැරට් සාරේ, ඒ වගේම පිපිඤ්ඤා සාරේ. දැන් මෙතන පිපිඤ්ඤා සාරේ ගත්තොත් පිපිඤ්ඤා අපි දන්නවා අපි පිපිඤ්ඤා ආහාරයට ගන්න සලාදයකට හෝ අපි නිකම්ම ඒ පිපිඤ්ඤා ගෙඩිය මැදින් දෙකට කපලා කන්න ගන්න නෑනේ භාවිතයට. ඉතින් ඒක අපි ඉස්ලාම කොන් දෙකේ අයින චුට්ටක් කපලා තිත්ත අරිනවා. තිත්ත අරිද්දී නිකන් හිතන්න මුළු ගෙඩියෙම තියෙන තිත්ත ඒ ඇදලා එලියට ගන්න විදිහට ක්‍රමයක් තමයි හැදිලා තියෙන්නේ. පිපිඤ්ඤා සාරය අඩංගු කරලා තියෙන්නේ අපේ මූණ ඇතුලේ හැමේ තියෙන ටොක්සින්ස් එලියට අද්දන්න. පිපිඤ්ඤා සාරය නිකන් අඩංගු කරලා නැහැ. දැන් පිපිඤ්ඤා හරි කූලින්, අපි දන්නවා පෙති දෙකක් අපි ඇස්වල තියාගත්තම හරිම ඒක මේ කූලින් ඇෆෙක්ට් එකක් දැන් සිසිලස. ඉතින් ඒක හින්දා විතරක් නෙමෙයි අපි පිපිඤ්ඤා තියන්න ඕනේ. ඒකේ ටොක්සින්ස් එලියට අදින්න. ඉතින් ඒ වගේ තමයි හරි ප්‍රමාණයෙන් හරි ෆෝමියුලා එකට හදලා තියෙනවා පිපිඤ්ඤා සාරයත් අඩංගු කරලා ඇලෝ ෆේස් වොෂ් එකේ. ඒ ඇතුලේ තියෙන ටොක්සින්ස් විෂ ද්‍රව්‍ය එලියට අද්දලා තමයි හොඳට පිරිසිදු කරන්නේ. ඉතින් මේ ෆෝමියුලා එක කොපි කරන්න අමාරුයි. ඉතින් කොපි කරන්න පුළුවන් කොමාරිකා. දැන් අපි හැමදාම කියන්නේ ඇලෝ ෆේස් වොෂ් නේ. ඇලෝ ෆේස් වොෂ් කොම ඕන තරම් කොපි ප්‍රොඩක්ට්ස් තියෙයි ඔය මේ දර්ශි කියලා තිනවා වගේම. ඉතින් ඕන තරම් කොපි ප්‍රොඩක්ට්ස් තියෙයි. නමුත් ඔබ හරි දේ භාවිතයට ගත්තොත්, හරි දේ තෝරලා ගත්තොත් ඔබට වරදින්නේ නැහැ. මොකද මම අපිට මතකයි මෑතකදී මේ ගෝල්ඩ් ඩස් පවා දාලා ෆේස් වොෂ් ආවා. ඉතින් එතකොට ඇලෝ ෆේස් වොෂ් එකට ගෝල්ඩ් ඩස් ආවම අපි කිව්වා බ්ලීචින් ආසාදන වලට නම් කොහොමත් භාවිතා කරන්න බෑ. ගෝල්ඩ් ඩස් ගිහිල්ලා මූණේ සිදුරු වල හිර වුණාම අර අපේ ෆේස් වොෂ් එකේ පිපිඤ්ඤා වලින් කරන දේවත් කරගන්න බැරුව යනවා. මොකද ඇතුලේ තියෙන ටොක්සින්ස් එලියට අද්දන්න බෑ. ඔක්කොම වැහිලා, ඔක්කොම සිදුරු වැහිලා ගෝල්ඩ් ඩස් වල. ඉතින් ඒ හින්දා ගොඩක් නොයෙකුත් වර්ගයේ කොපි ප්‍රොඩක්ට්ස් එනවා. ඉතින් ඒවා වැඩි ගණන් ගන්න දෙයක් නැහැ. ඔබ හරි ප්‍රොඩක්ට් එක තෝරගන්න. මොකද ඔබ වැනි ගොඩාක් අය අපිට ලිපි එවනවා දර්ශි. එහෙම ලිපි එවනකොට අපිට තේරෙනවා ඔබට දැනිලා කියලා හරි ප්‍රොඩක්ට් එක මොකද්ද කියලා. ඒකනේ ඔබ කියන්නේ කොපි ප්‍රොඩක්ට්ස් ඕන් තරම් තියෙනවා කියලා. ඉතින් අනුකරණ තියෙයි. නමුත් හරි දේ ඔබම කියලා තියෙනවා සම කරන්න බෑ කියලා නයිබ් හර්බ්ස් ඇලෝ ෆේස් වොෂ් එකට. ඉතින් ඒක අපි ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඒ එම නිසාම සමකල නොහැකි දෙයක් ඔබ භාවිතයට ගන්න. ඒක තමයි කරන්න ඕනේ. මොකද අපිට අනිත් හැමදේම නවත්තන්න බෑ. අපිට ඔබව දැනුවත් කරන්න පුළුවන්. දිගින් දිගටම දැනුවත් කරන්න පුළුවන්. කොච්චර අනුකරණාවත් අපිට දැනුවත් කරන්න විතරයි පුළුවන්. ඔබගේ අතේ තමයි තීරණේ තියෙන්නේ ඔබ හරි ප්‍රොඩක්ට් එක ගන්නවද නැද්ද කියන එක. මොකද මෑතකදී කියන්නේ අවුරුදු දෙකකට තුනකට උඩදී මගේ රූපේ දාලා පවා අපිට මඩ ප්‍රචාරයක් ගියා. මේ හොඳටම මඩ ගැහුවා ෆේස්බුක් එකේ. මගේ රූප දදා, මගේ ෆොටෝස් දදා මම ඒ අයට ස්තුති කරා. මේ පබ්ලිසිටි දුන්නට අයිෂා. මොකද ඒකෙන් පබ්ලිසිටියක් මිසක් කවුරුත් කාටවත් බැහැනේ ඉමේජ් එක නැති කරන්න. ඉතින් එතනදී මම අපේ ප්‍රේක්ෂකින්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ. නයිව් හර්බ්ස් පාරිභෝගිකින්ම ඒකට කමෙන්ට්ස් දාලා තිබුණා.
කවුද කරේ කියලා නමින්ම දාලා තිබුණා. ඉතින් ඒකෙන් තමයි අපි දැනගත්තේ මේ තරඟකාරී නිෂ්පාදනයක් කරලා තිබුණේ කියලා. නමුත් ඒවට සැලෙන්න එපා. ඉතින් අර කොපි කරන්න පුළුවන් සම කරන්න බෑ කියලා ඔබම කියනවා නම් අපි සැලෙන්නෙත් නෑ. අවුරුදු 11ක් ආයුෆාමා එකත් එක්ක රැඳිලා හිටින්නේ ඒකයි. මමත් ස්තුතිවන්ත වෙනවා මාව තෝරා ගැනීම පිළිබඳව. ඉස්සරහටත් අපි මේ විදිහටම ඔබව උපදෙස් දීලා පුළුවන් උපරිමෙන් දැනුවත් කරනවා. कौशल्य मंदाकिनी हुरण प्रदेश विश्वास कौशल्य कलबल ओण तर मार्केट कर ඕන දෙයක් අඩංගුයි කියලා කියපු දෙන් නමුත් ඔබ හරි ප්‍රොඩක්ට් එක තෝරගන්න. එතකොට ඔබට වරදි ඉන්නේ නැහැ. අනිත් එක ඇලෝ ෆේස් වොෂ් දැන් බ්ලීචින් ආසාදන වලට ඇලෝ ෆේස් වොෂ් ඇලෝ ජෙල්ස් ආ නයිබ්‍රෝස් කොම නයිබ්‍රෝස් විතරමයි. මොකද ඒක අපි වගකීමෙන් කියනවා දාස් ගණන් සුව වෙලා තියෙනවා බ්ලීචින් ආසාදන දැන්ට ලංකාවේ තියෙන එකම විසඳුම. දැන් මම භාවිතා කරන්නේ ඇලෝ ෆේස් වොෂ් එකත් එක්ක ඇලෝ ජෙල් එක. හැබැයි මට බ්ලීචින් ආසාදනයක් නැහැ. නයිබ්‍රෝස් උත් ගන්නවා. නයිබ්‍රෝස් මම ගන්නෙ ඒ ඩිෆයින් කැප්සියුල් එකක් හැටියට. ඉතින් බ්ලීචින් ආසාදන තියෙන්නම ඕනේ නැහැ ඒ තුන භාවිතා කරන්න. නමුත් ඩීහයිඩ්‍රේට් වෙනවා වගේ තේරුනොත් මගේ හැම ටිකක් ඩ්‍රයි පැත්තට බර වෙන දවස් තියෙනවා. එතකොට මම ලෝටස් ෆේස් වොෂ් එකට මාරු වෙනවා. නමුත් මාරුවෙන් මාරුවට තමයි ඒ කියන්නේ මිශ්‍ර සමක් වගේ දැනුනම දැන් මේ කාලේ අමුතුයිනේ. මේ කාලේ සීතත් එනවා රස්නෙත් එනවා හියුමිඩිටි වැඩි ආර්ද්‍රතාවය වැඩි. ඉතින් එතකොට අපේ හැම නොයෙකුත් විදිහට වෙනස් වෙනවා. එතකොට ඔබ ෆේස් වොෂ් එක වෙනස් කරාට කමක් නැහැ. ඇලෝ ෆේස් වොෂ් එකයි ලෝටස් එකත් එක්ක මාරු වුණාට කමක් නැහැ. ඩීහයිඩ්‍රේට් වගේ වුණොත් හොඳටම වියලි වුණොත් ලෝටස් ෆේස් වොෂ් එකට මාරු වෙන්න හරි දේ තෝරගන්න උසස් ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන භාවිතා කරොත් ඔබට වරදින් නැහැ. खुशी गल किस प्रदेश जैकी आंटी इसलम मम यूज अद्धवेट लंकावे तिबेन सुपीरिम क्रीम मेक इसलम यूज मट गैलपिन क्रीम मेक क्रीम रेंज හරි බොහොම ස්තුතියි ඔබ සුපිරිම ක්‍රීම් එක කියලා ආමන්ත්‍රණය කරාට අද ඔක්කොම මම හිතන් චෝදනා නැද්ද මන්ද චෝදනා නෑ අද ඉතින් ඔබ ඔබට තියෙන්නේ මිශ්‍ර සමක් නමන් සංවර්ග කියන්නම් මොකද ඔබට ගොඩාක් බලන් ඉන්න අයට පැටලෙනවා ඔබට තියෙන සාමාන්‍ය සමක් සංවේදී සමක් හෝ මිශ්‍ර සමක් නම් මිශ්‍ර සමක් කියන්නේ ටී අකුර මූණ ඇඳම ඒ ටී අකුරේ තෙල් තියෙන්න ඕනේ කමුල් දෙක වියලි හෝ සාමාන්‍ය ඒක තමයි මිශ්‍රහම එතකොට ඒකට ඔබ භාවිතා කරන්න ඕනේ ඇලෝ ෆේස් වොෂ් ඕනම සමක් සඳහා ඒ කියන්නේ ඕල් ස්කින් ටයිප් කියන ඩේ ලෝෂන් සහ නයිට් ක්‍රීම්. ඒ මං කියපු සම්වර්ග වලට ඔබට අධික තෙල් හමක් තියෙනවා නම් ඔයිලි ස්කින් කියලා සදාන් වෙන ඩේ ලෝෂන් සහ නයිට් ක්‍රීම් එක ටී ට්‍රී අපේ කොළපාට ෆේස් වොෂ් එක භාවිතා කරන්න ඕනේ. අධික වියලි හමක් තියෙනවා නම් ඩීහයිඩ්‍රේට් වෙච්ච ඉරි තැලිලා යන තරම් වියලි හමක් තියෙනවා නම් ලෝටස් ෆේස් වොෂ් එකත් එක්ක වියලි හම කියලා සඳහන් වෙන ඩේ ලෝෂන් සහ නයිට් ක්‍රීම් ඔබට භාවිතා කරන්න පුළුවන්. දැන් මේ මොන හම් සංවර්ගයට අයිති වුණත් කමක් නැහැ. ඔබ භාවිතා කළ යුතුයි නයිබ්‍රෝස් හෝ නයිෆයනස් බ්ලීචින් ආසාදන නැත්තම්. ඔබට තෝරා බේරා ගන්න පුළුවන්. ඔබට ෆයනස් ප්‍රතිශතය වැඩි කර ගන්න ඕනේ නම් ඔබගේ කෙස්වල ගැටලු තියෙනවා නම් කෙස් අකලයට වැටෙනවා නම් කොණ්ඩේ අඩුයි වගේ නම් එතකොට ඔබට භාවිතා කරන්න පුළුවන් නයිෆයනස් උදේටයි රෑටයි ඔබට ඒජ් ඩිෆයින් කැප්සියුල් එකක් හැටියට හැම එල්ලා වැටෙනවා වගේ නම් වයස්ගත පෙනුම අහංග ගන්න ඕනේ නම් කල් දා ගන්න ඕනේ නම් නයිබ්‍රෝස් ගන්න. ඉතින් මේ කැප්සියුල් වර්ග වලින් ඔබට තෝරගන්න පුළුවන්. මොකද මේ කැප්සියුල් අදි මාත්‍රාවල් නැහැ. බෙහෙත් වර්ග අඩංගු නැහැ. කිසිම අදි මාත්‍රාවක් නැහැ. ඔබ සංගටක කියවලා බලද්දී තේරෙනවා විෂද්‍රව්‍ය නැහැ. ඒ වගේම සොෆ්ට් ජෙලටින් කැප්සියුල් එකක් ලංකාවේ ප්‍රථම වරට සෙලොජන් ලංකා පල්ලිකැලේ ෆැක්ටරි එකේදී හැදෙන්නේ මේ ලංකාවේ දැනටත් සොෆ්ට් ජෙලටින් කැප්සියුල් හැදෙන්නේ නැහැ මේක තමයි පළවෙනිම දේ නයිබ්‍රෝස් සහ නයිෆයනස් ඉතින් ඕගලන්ට බය නැතුව ගන්න පුළුවන් විශ්වාසවන්ත ආයතනයකින් එන්නේ ඒ ටිකම ඇති ඔබට භාවිතා කරන්න ඔව් ජැකී නයි කන කතා බහ කරපු නිසා මට හිතුණා මේ වෛද්‍ය අනුෂාත් ඒ පිළිබඳව ඔබට මතක් කරලා දෙනවා මෙන්න මේ විදිහට අපි වීඩියෝ දර්ශනයක් තියෙනවා නනබලා මේ පැත්තත් එක්ක එකතු වෙමු ඇත්තටම නයිෆ් ධානස් එක තුළ අපි දන්නවා ස්වභාවික සංගතක රාශියක් අරන් වෙනවා
जिम ऑयल पंपकिन सीड एक्सट्रैक्ट मेरे कॉलेजन ग्रीन सीड सॉरी पंपकिन सीड एक्सट्रैक्ट ग्रीन टी एक्सट्रैक्ट अडंगे सांगाटिकेट अपे शरीर अतुट अभ्यंतर पोषण तीर अतल मेतु शरीर पारिवृत्ति क्रियावली विधि मतकरणवागेम हॉर्मोन क्रियावली विधि मतकरणवागेम शरीर प्रतिशक्ति करने वैडीकरणवागेम मेध दहाने अटम किसी उपकार मेतु लेती सांगाटक तीन स्वाभाविक सह मतवीन अत्यट दिगुकाल लागत किसी हानिया सिद्धवेंगे तमेंडिया रोग सत्या पालने अमतर उपकार निष्पादन लिपिन आयुफाम न्यूट्रा पुदलिक समागम नोबर हतलिस्पह श्री महाविहार पार पाणदुर किन लिपिन से तुपुरियान हेकियावाक्तियन मालिका तमय में गेटलो यमुकलतीन वेलिविट प्रदेश अय वाइटनी अप्लाई करालो हबै गेडिदम्मे नहलो हिटियाट वडा कलु वेगेन यानवालो एकनिसा नाइफ रोस नतुव नाइफ फ्यानस गन्नद किला हानो වයිට්නින් එකක් භාවිතා කරානම් මම හිතන්නේ ඒ වගේම ප්‍රශ්නයක් තව කවුරු හරි එවල තිබුණා අපි ඒකට උත්තරේ දුන්නා වයිට්නින් භාවිතා කරලා තියෙනවා නම් දවසක් හෝ මම කිව්වේ දවසක් හරි භාවිතා කරලා තියෙනවා නම් ඇලෝ ෆේස් වොෂ් ඇලෝ ජෙල් සහ නයිබ්‍රෝස් පමණයි ඔබට භාවිතා කරන්න පුළුවන් දැන් ඔබව කළු වේගන යනවා කියන්නේ දැන් ඔය ගොඩාක් අයෂා ඇලෝ ෆේස් වොෂ් ඇලෝ ජෙල් නයිබ්‍රෝස් භාවිතා කරනකොට ඇලෝ ජෙල් එකෙන් කළු වෙනවා කියලා හිතනවා මොකද බ්ලීචින් ආසාදන කියන්නේ මේ පිටදාන ලක්ෂණ ඒ විදිහ තමයි කටවටේ කළු වෙනවා ඇස් ගිලෙන්න ගන්නවා එහෙම නැත්නම් මූණ අඳුරු පැහැයක් ඇති වෙනවා එතකොට හිතෙනවා අයියෝ අර වයිට්නින් ගෑවනම් හොඳයි. ඇයි මොකද ඒ කාලේ හොඳට සුදට හිටියානේ කියලා. නමුත් ඇලෝ ජෙල් එකෙන් නෙමෙයි කළු වෙන්නේ ඔබගේ ඇඟ ඇතුලේ තියෙන විෂද්‍රව්‍ය පිටට අද්දනවා. ඉතින් ගොඩාක් වෙලාවට මගේ දැන් ක්ලාසස් NVQ ක්ලාසස් කරද්දි ඒ ළමයි පවා අහනවා අනේ අපි වයිට්නින් ගන්නේ දැන් නවත්තන්න බයයි ඇලෝ ජෙල් එක ගාදි ගෙඩි දායිද පිට දායිද කළු වෙයිද. දැන් ඒ කළු වෙන එකයි ගෙඩි දාන එකටයි බය. නැතුව ඇඟ ඇතුලේ මොන හරි ලොකු විනාශයක් වෙයිද වකුගඩු සෞත්තු වෙයිද අක්මාවට හානියක් වෙයිද ඒව හිතන්නේ නැහැ. ඒව වුණාට කමන්නේ අර එළියේ රූපය ගැන තමයි ගොඩක් වෙලාට හිතන්නේ. ඉතින් මම මේ සෙන්සුරාද ඉරිදත් ක්ලාසස් වලදී කිව්වේ ළමයින්ට එහෙම ඒ తాවකාලික සැනසීම ගැන හිතන්නේ නැතුව ඔබ භාවිතා කරන්න පිට දාන අයට පිට දානවා පිට දාන්නේ නැති අයට ඇතුලෙම සුව වෙනවා. ඒ මොනවා වුණත් සුව කරගන්නනේ ඕනේ. ඉතින් ඇලෝ ෆේස් වොෂ් ඇලෝ ජෙල් සහ නයිබ්‍රෝස් අනිවාර්යයෙන්ම භාවිතා කරන්න ඔබව කළු වෙන්නේ ඔබගේ විස එළියට අද්දන හින්දා. නයිෆ් ෆෑනස් වලට දැම්මම යන්න එපා. මොකද ගොඩක් අය හිතනවා කළු වෙනකොට නයිෆ් ෆෑනස් භාවිතා කරාම ආ කළු ගතිය ඉක්මනට ඉවත් වෙයි කියලා නැහැ. ඉස්සලාම ඔබගේ ආසාදනයේ පිට දාලා ඉවත් වෙන්නේ එහෙම වුණොත්. ඉතින් ඒ හින්දා මාස 8ක්වත් ඇලෝ ෆේස් වොෂ් ඇලෝ ජෙල් සහ නයිබ්‍රෝස් භාවිතා කරන්න. ඊට පස්සේ පුළුවන් නයිෆ් ෆෑනස් වලට හැරෙන්න. ඔය කළු ගතිය යවන්න මහ ලොකු දෙයක් නෙමෙයි. ප්‍රතිකාරක් තියෙනවා අපේ සලොන්ස් වල මැෂින්ස් වලින් උනත් ඒ කළු ගතිය යවන්න පුළුවන්. නමුත් ආසාදනයේ සුව වෙන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් ෆෑනස් කැප්සියුල් එක ගන්න. එතකොට ෆෑනස් බූස්ට් එක භාවිත කරන්න. ඒත් එක්කම ඔබගේ කළු ගතිය යවන ඕන තරම් ට්‍රීට්මන්ට්ස් අපි ළඟ තියෙනවා. ගොඩක් අයගේ ගැටළු වලට අපි විසඳුම් ලබා දුන්නා. අපිට නයිව් හර්බ්ස් නිෂ්පාදන පෙළ පිළිබඳව කතා බහ කරන්නට යදුණු කාල වේලාව බොහොම සුන්දර විදිහට ගලාගෙන ගියා. මතක් කරන්නම් නැවත දුරකථන අංක සහ ලිපිනය 0777010735 වගේම 0777010735 අයිෆා මැනියුට්‍රා පුදලික සමාගම නම්බර 45 ශ්‍රී මහා විහාර පාර පානදුර කියන ලිපිනය ඔස්සේ ඔබට සම්බන්ධ වෙන්න හැකියාවක් තියෙනවා. ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඇමරිකාවේ UGP විශ්වවිද්‍යාලයේ ශ්‍රීලංකා තානාපතිනේ වගේම ජේෂ්ඨ රූපලාවන් ශිල්පිනී චැකියා පොන්සුර අපි අලුත් දවසක මුණ ගැහෙන බලාපොරොත්තුවත් එක සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් ආයිබෝන් කියලා සමතනවා. ආයිබෝන් බ්ලීචින් ආසාදිත වලට ඇති එකම විසඳුම නයිව් හර්බ්ස්.